මම දන්නේ නෑ මේ අය මොනවා වාදනය කරනවද කියලා. මම හැබැයි මොනවා වාදනය කළත් කියනවා. එමකද පෙර දැක්මක් පෙරහුරුවක් කරලා නැහැ මේ දරුවෝ කරන දේ තුල විශ්වාසය තියාගෙන මම ගායනා කරනවා. පටන් ගමු ගායනේ. හරි. ගමන් මල්වාරම් කියවෙනවා හිත බැඳ සෙනේ මං පවසන්නේ කොයි ලෙසින් රන්මලේ මල්සරා පැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා රන්මලේ දැක ගමන් මල්වාරම් කියවෙනවා ගම සුවඳ කරන් තිබුණා කිනිහිරිය මලේ විස්තර දුටු වද බමරුනි පිපිලා දොඹ මුතු කැකුලේ ඉස්සෙම ගම සුවඳ කරන් තිබුණා කිනිහිරිය මලේ විස්තර දුටු වද බමරුනි පිපිලා දොඹ මුතු කැකුලේ ලස්සන උරුබූටි කමට දිලෙනා දැති ඉසර කළ පිනට මගේ පිපුණා බල ලඳ කොමලි ඉසර කළ පිනට මගේ පිපුණා බල ලඳ කොමලි මල්සරක් පැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා රන්මලි දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා කනක බරණ සවන් පැලඳි පුල්ලේ මලි ඇසනිලු පුල් පෙති ගෝමර ගෙලවට දිලිරුවන් මලි ලස්සන ගුණ කනක බරණ සවන් පැලඳි පුල්ලේ මලි ඇසනිලු පුල් පෙති ගෝමර ගෙලවට දිලිරුවන් මලි කොස්සුයනේ මගේ පැලට එළිය දෙන්ට පුපුණු මලි වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලි වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලි මල්සර බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා රන්මලි දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා මල්සර බැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා රන්මලි දැක්ක ගමන් මල්වාරම් මම දකිනවා එක ලක්ෂණ දැන් මෙතෙක් වේලා අපි මම එනකන් අසා හිටපු සංගීතයට වඩා මෙහි ඇති වුණා වෙනසක් ඒ දරුවෝ දන්නවා අන්න මං කිව්වේ තෝරා බේරා ගැනීම කියන ලක්ෂණය මම ගායනා කරන ගීතයට සුදුසු විදිහ මොකක්ද කියලා තෝරගෙන වාදනය කිරීමේ හපංකම මේ දරු පැටවුන්ට තියෙනවනේ හරි ශෝක්නේ අපි අනිත් එකක් තියමු අනේ හැබැයිම මෙහෙමත් නාටක ඔසතු කන්දේ රොසලින් නැන්දගේ ගියේ මලක් පිපිලා හරි ඉහලයි මත්තුම දෝනිට ගැලපෙන පන්නෙට පෑන කෙනෙක් ලැබිලා ඔසතු කන්දේ රොසලින් නැන්දගේ ගියේ මලක් පිපිලා ඉහලයි
කොමදෝනිට ගැළපෙන පන්නෙට දැන කෙනෙක් ලැබිලා දොරවතු සින්නක් කර තිබුණයි ගජරාමෙන්ට ඉංගිරිසි කතාවයි කියලා නිමක් නෑ බෑනගේ විස්තර අනේ බෑටම මේ මත නාටක ඔස්වතු කන්දේ රොසලින් නැන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහළයි මත්තුම දෝනිට ගැළපෙන පන්නෙට බෑන කෙනෙක් ලැබිලා වාදකයාගේ කාර්ය තමයි නැට්ටුවයි බෙරකාරයයි දෙන්න ගත්තොත් නැට්ටුවව පරිස්සම් කරන්නේ බෙරකාරයා නැට්ටුවට වරද්දන්නේ නැතුව එයාට උදව්කාරයෙක් බවට පසුතලේ ඉන්නම් බෙරකාරයා කරන්නේ ඔහු ආරක්ෂා කිරීම ජනතාව ඉදිරියේ කවදාවත් බෙරකාරයා නැට්ටුවව හැල්ලුවටපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ ජනතාව ඉදිරියේ සංගීත භාණ්ඩ වාදනයේදී වාදකයාගේ කාර්ය තමයි ගායනය කරන පුත්‍රයාව ආරක්ෂා කරනවා ඔහුව අමාරුවේ නොයැටෙන්න පරිස්සම් කරනවා මාව හොඳට පරිස්සම් කරගත් අපේ දරුවෝ ටික ඔබට බොහොම ස්තුතියි ඔබගේ ජයග්‍රහණය හිමිවා කවදා හරි අපේ දරුවන්ට අනාගතයේදී සුබ ඉහළම තැනකට යන්න අවස්ථාව උදා වේවා කියලා මම ඔබට සුභාශිංසනා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම බොහොම ස්තුතියි සුබ සන්ධ්‍යාවක් වේවා